ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි දිනේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකාවට අවසාන මොහොතේදී යම් කිසි වාසි සහගත තත්ත්වයක් ඇති කරමින් ඒ තමයි ලකුණු 248ක් බංග්ලාදේශයේ පසුපසින් සිටින්නේ කඩුලු 7ක් පමණයි ඔවුන්ට අතේ තිබෙන්නේ ලකුණු 32යි ලබාගත්තේ කඩුලු 3කට 280ට පිළිතුරු වශයෙන් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම අසරණ වෙච්ච අවස්ථාවක් තියෙනවා ඒ තමයි ලකුණු 54යි කඩුලු 5ක් විදිහට සියලුම නම ගිය පිතිකරුවන් 5 දෙනෙක් දැවී යනවා අවසානයේදී ඉතුරු වන්නේ ජනංජය සිල්වා සහ කමිදු මෙන්ඩිස් විතරයි. ඉතින් අවසානයේදී ශ්‍රී ලංකාව හොඳ තීරණයක් අරන් තිනවා කියලා පේන්න තියෙනවා. ඒ කියන්නේ ඔන්න මෙන්න තීරණයක් කමිදු මෙන්ඩිස් 7 වන පිතිකරුවා විදිහට යොදා ගැනීමෙන් සදීර සමර වික්‍රම ඉවත් කරලා කුසල් මෙන්ඩිස්ට කඩුලු රකින්න දීලා වැඩිපුර පිතිකරුවෙක් අරගෙන තිනවා. හොඳ වෙලාවට කමිදු හිටියේ නැතිනම් එහෙම අනිවාර්යයෙන්ම ලකුණු 150ක්වත් ශ්‍රී ලංකාව ලබා ගනීවි කියන එක සැක සහිතයි මොකද කමිදුගෙන් එහා පැත්තේ ඉන්නේ ප්‍රභාත් ජයසූරිය අපි දැක්කා ඔවුන් නැත්නම් ප්‍රභාත් ජයසූරිය කසුන් රාජිත විශ්ව ප්‍රනාන්දු සහ ලෛරු කුමාර කියන හතර දෙනා ලබාගෙන තිබෙන්නේ ලකුණු 16ක් විතරයි කමිදුයි දරංජේ සිල්වායි ඒ සම්බන්ධතාවය පැවැත්වුවේ නැත්නම් අර ක්‍රීඩකයන් හතර දෙනාම ලබාගෙන තියෙන්නේ ලකුණු 16යි එතනින් ඔබට පේනවා අපිට ලකුණු 100ක්වත් ගහ ගන්න පුළුවන් වේද දන්නේ නැහැ තිබ්බ තත්ත්වයත් එක්ක හැබැයි වාර්තාගත ලකුණු 202ක සම්බන්ධතාවයක් පන්දු 245කින් 6 වන කඩුල්ලට තැබීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම යාන්තම් ඒ හිටපු අවදානමෙන් බේරීමට සමත් වුණා විශේෂයෙන්ම බංග්ලාදේශ කණ්ඩායමකට එරෙහිව 6 වන කඩුල්ල සඳහා තැබූ හොඳම සම්බන්ධතාවයේ විදිහට තමයි මේක සඳහන් වන්නේ ඉතින් ඒ වගේම ලකුණු 259යි කමිදු දැවිලා යනකොට විශේෂයෙන්ම 17 වන පන්දුවාරයේ චන්දිමාල් දැවුනේ 57 වන පන්දුවාරයේ දක්වා කමිදු මෙන්ඩිස් සහ ධනංජය සිල්වා පන්දුවාර 40ක් විතර ක්‍රීඩා කිරීමට සමත් වුණා මේකේ හොඳම සෙෂන් එක ටිකක් වේගෙන් නැතනම් පන්දු වලට වැඩි ලකුණු ප්‍රමාණය ලබා ගැනීමෙන් වේගෙන්ම ගහපු සෙෂන් එක බවට පත්වන්නේ දිවා ආහාරයත් තේ පානයත් අතර සෙෂන් එක කියලා කියන්නට පුළුවන් මේකේ තියෙන විශේෂත්වය මේ ක්‍රීඩාංගනේ හොඳට අවුව වැටෙනකොට පිතිකරුවන්ට සෑහෙන්න හොඳ තත්ත්වයක් උදා වෙනවා ඉතින් බංග්ලාදේශයටත් ඒකම බලපාවි දෙවන දිනේදී ඉතින් ශ්‍රී ලංකාව හොඳින් මතක තබා ගත යුත්තේ සහ පැහැදිලි කර ගන්නට ඕන පළවෙනි භාගය තමයි ඉතාම වැදගත් ශ්‍රී ලංකාවට ඉතින් දැනටමත් කඩලු 3ක් දවාගෙන ඉන්නේ ඔවුන්ගේ ප්‍රධාන තව කඩලු 3-4ක් දිවාහාරය වෙන විට දවා ගත්තොත් අනිවාර්යයෙන්ම අර පිතිකරුවන්ට හොඳ වෙන අවස්ථාවේදී තනතිල්ල අපට ඇත්තටම බේරෙන්නට පුළුවන් මේ ලකුණු 280 රැක ගන්නට පුළුවන් වේවි ඉතිරි කඩලු ටිකක් දවාගෙන මොකද මේ දහබල් කාලයේ හොඳටම අවුව වැටෙන කාලයේදී පිතිකරුවන්ට ඉතාමත් හොඳ යෝග්‍ය තනතිල්ලක් බව අපිට නිකන් පෙනී යනවා මේක විශේෂම වේග පන්දු යවන්නන්ට හොඳ තනතිල්ලක් අපි දන්නවා මේ 20 තරගවලිය තිබ්බේ මෙතන ඒතකොට කමිදු මෙන්ඩිස් එකේ හොඳින් ලකුණු ලබා ගත්තා ඒ නිසා වෙන්නට ඇති කමිදු මෙන්ඩිස් මේ තරගයට එක් කර ගන්නට ඇත්තේ හැබැයි නූලෙන් හරි බේරුණා ඔහුව එකතු කරගත්ත නිසා ඉතින් අනිත් කාරණේ තමයි කමිදු මෙන්ඩිස් මාස 19කට පස්සේ ටෙස්ට් සංචිතයට නැත්නම් ටෙස්ට් කණ්ඩායමට කැඳවලා තියෙන සංචිතයට නෙමෙයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසාන වශයෙන් දැනට අවුරුදු 2කට කිට්ටු ඒ කියන්නේ 2023 ජූලි මාසයේදී විතර තමයි ඔහු ක්‍රීඩා කරලා තිනේ එතනත් ලකුණු 61ක් ලබාගෙන හැබැයි ඔහුට අවස්ථාව ලැබිලා නැහැ ලකුණු ලබාගෙනත් අවස්ථාව ලැබිලා නැහැ ලකුණු නොලබාගෙනත් අවස්ථාව ලැබෙන ක්‍රීඩකයන් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගෙනත් කමිදු මෙන්ඩිස්ට අවස්ථාව ලැබිලා නැහැ අවුරුදු 25ක් වන කමිදු දෙවන ඉනිම තමයි මේ ක්‍රීඩා කරේ පිටපිට අර්ධ ශතකයක් සහ ශතකයක් මේ වන විටත් ලබාගෙන තිබෙනවා ඒක තමයි විශේෂත්වය ඉතින් කමිදු මෙන්ඩිස් අවුරුදු 2ක් බලා ඉන්නට සිද්ධුණා නැවත කණ්ඩායමට එන්න හැබැයි 7 වන පිතිකරුවාගේ ස්ථානය ඉතාමත් හොඳ ඇත්තම වැදගත් පිතිකරන ස්ථානයක් ජාත්‍යන්තර විස්තර විචාරකයන් කිව්වේ ඇඩම් ගිල්ක්‍රිස්ට් එම්.එස්. ධෝනි වගේ ක්‍රීඩා කරපු ස්ථානයක් මේක ටිකක් වේගෙන් ක්‍රීඩා කරන ස්ථානයක් කමිදුර තමයි මේ ස්ථානය හරියන්නේ කියන එකත් ඔවුන්ගේ අදහස බවට පත් වුණා. ඉතින් දැන් පේන්න තියෙන විදිහට 7 වන පිතිකරුවාගේ ස්ථානය ටෙස්ට් කණ්ඩායමේ ටික කාලයක් කමිදු මෙන්ඩිස්ගේ අතේ තිබේවි කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඔහු ලැබෙන හැම අවස්ථාවකින්ම රටාව මොකද්ද කියන එක අදාළ නැහැ. එක් දිනද 20 ටෙස්ට්ද කියලා අදාළ නැහැ. හම් වෙන අවස්ථාවෙන් ලකුණු ලබාගෙන පෙන්නලා තිනවා තමන්ට පුළුවන් කියලා. හැබැයි වැඩේ තියෙන්නේ වෙනත් ක්‍රීඩකයෝගේ එන්න කොච්චර ලකුණු ලබා ගත්තත් වැඩක් නැහැ. කැපෙන්නේ ඉස්සල්ලාම කමිදු මෙන්ඩිස්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි ධනංජය සිල්වා
නායකයා විදිහට අතිවිශිෂ්ට ශතකයක් නැවතත් ලබා ගන්නවා මොවුන් දෙදෙනා හරියටම 102 102 ලබා ගන්න. ඉතින් ධනංජය සිල්වා මේ 53 වන ටෙස්ට් තරගයේ 11 වන ශතකය තමයි ලබා ගත්තේ අර්ධ ශතක 13ක් එක්ක. ඉතින් ඔබට පේනවා ඇති අර්ධ ශතක 13යි ශතක 11යි. ඒ කියන්නේ අර්ධ ශතකයක් ලබා ගත්තොත් සාමාන්‍යයෙන් ශතකයක් ලබා ගන්න ක්‍රීඩකයෙක් තමයි ධනංජය සිල්වා. ලකුණු 3301ක් සාමාන්‍ය 40කට ආසන්නයි. ඉතින් ධනංජය සිල්වා ගැන කතා කරද්දී අංක 6 පිටිකරුවෙකු විදිහට මෑත කාලයේදී ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලාභියා බවට දැනටත් වාර්තාවක් හිමිකම් කියනවා කියලා තමයි වාර්තා සඳහන් කරන්නේ. අවසන් වසර 10 තුලදී අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරන ඕනෑම පිටිකරුවෙක් අතරින් වැඩිම පිටිකරන සාමාන්‍යයක් රඳවාගත් පිටිකරුවා ධනංජය සිල්වා කියලා තමයි සඳහන් වන්නේ. අඩුම ලකුණු 300ක් රැස් කරපු පිටිකරුවන් අතරින් එකත් 51ක් විතර වෙනවා ඔහුගේ සාමාන්‍ය අංක 6 ස්ථානයේ. ඉතින් ලකුණු 1270ක් රැස් කරගෙන තියෙනවලු. ඉතින් ඒක අතිවිශිෂ්ට වාර්තාවක් කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනිමයි. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි සෙෂන් එක ගත්තහම පන්දු අර 22යි ලකුණු 92යි කඩුළු පහක් දැවි ගියා ශ්‍රී ලංකා කණ්ඩායමේ. හැබැයි අපිට පේනවා ඇති දෙවන සෙෂන් එක පන්දු අර 27යි 125ක් ලබාගෙන තියෙනවා. පහකට කිට්ටුයි පන්දු අර එක වේගය කඩුළු නැහැ. හැබැයි තුන්වෙනි සෙෂන් එකේ අපේ කඩුළු පහකුත් බංග්ලාදේශ කඩුළු තුනකුත් දැවි ගිහලා කඩුළු 8ක් දැවිලා ගිහලා තියෙනවා පන්දු අර 29ක් ඇතුළත ලකුණු 95කදී ලකුණුත් ලබාගෙන තියෙන්නේ පන්දු අරයකට 3.28. එතකොට පළවෙනි සෙෂන් එක ඒ කියන්නේ පෙර දිනේදී පොඩි වර්ෂා තත්ත්වයක් තිබ්බා කියලා කියන්නේ. එතකොට ඒකත් එක්ක හොඳ දෝලනයක් වේග පන්දු යවන්නට ලැබෙනවා. එතකොට ඒ සෙෂන් එකත් හැබැයි හවස් වන විට නැවත වේග පන්දු යවන්නට හොඳ වෙනවා කියන එක තමයි මේකේ පේන්නට තියෙන්නේ. එතකොට මේ විදිහටම ශ්‍රී ලංකාව පන්දු යවද්දිත් මේක හැසිරේවි. එතකොට අපි වග බලා ගන්නට ඕනි පළවෙනි සෙෂන් එක සහ අන්තිම සෙෂන් එක කොහොමද බංග්ලාදේශයට එරෙහිව පන්දු යවන්නේ සහ අපට නැවත පිතිකරණයට එන්නට ලැබුණොත් කොහොමද හවස සෙෂන් එක ආරක්ෂා වෙන්නේ කියන එක ලොකු ප්‍රබල අභියෝගයක් තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනිමයි. එතකොට මේකේ අනිකුත් විශේෂ කාරණා තමයි ධනංජය සිල්වා සහ කමිදු මෙන්ඩිස්ගේ ශතක දෙක හැරෙන්නට වැඩිම ලකුණු ලබා ගත්තේ දිමුත් ලකුණු 17ක් කුසල් මෙන්ඩිස් 16ක් අනිත් සියලුම ක්‍රීඩකයන් අංක දෙකේ ලකුණු ලබා ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ 10ට 15 තමයි අනිත් සියලුම ක්‍රීඩකයන්. මේකේ කඩු තුනක් දවා ගත්තා මංගල තරඟයට ක්‍රීඩා කරපු රාණා නැමැති යවුන් ක්‍රීඩකයා. අතරම ඔහු 145ක විතර ඒකාකාරී වේගයකින් පන්දු යවන ක්‍රීඩකයෙක්. කඩු තුනක් ලකුණු 87කට වැදගත්ම කඩුලු ටික ලබා ගත්තේ ඔහු. ඒ කියන්නේ ධනංජයත් කමිදු මෙන්ඩිස් දෙන්නම දබා ගත්තේ ඔහු. අතරම ඔබට පේනවා ඇති බංග්ලාදේශයේ වේග පන්දු යවන්නන් කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. අපි ඒක සුදු පන්දුවේ දැක්කා. දැන් ටෙස්ට් වලත් අපි දකිනවා ස්ලාම් අහමඩ් රාණා මේ ඔක්කොම ඉතාම විශිෂ්ට වේග පන්දු යැවීමක් සිද්ධ කරා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනේ. රාණා පොඩක් ප්‍රහාරයට ලක් වුණත් ඔහු අන්තිමේදී කඩුළු ලබා ගත්තා. එතකොට මේ වේග පන්දු යවන්නන් 3 දෙනා විසින් කඩුළු 7ක් දවා ගැනීමට සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව ඇත්තම මේ අපේ ඇන්ජලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දුවද්දී දේවීගියා. ඒකත් සෑහෙන පාඩුවක් බවට පත් වුණා. ඔහු හිටියා නම් ඒ අවස්ථාවේදී මීට වඩා ලකුණු ප්‍රමාණයකට අපිට යන්නට තිබ්බා අනිවාර්යෙන්ම. මොකද තනතිල්ල හොඳ වෙමින් තමයි ආවේ ඒ වෙලාව වෙනකොට. ඉතින් කොහොමද ශ්‍රී ලංකාව පන්දු අර 68යි ක්‍රීඩා කරේ 4.1 ගානේ වේගයෙන් ලකුණු ලබා ගත්තා. විශේෂයෙන්ම මේ කමිදු මෙන්ඩිස් සහ ධනංජය සිල්වාගේ වේගය තමයි මේකට බලපෑවේ. ඔවුන් සෑහෙන වේගෙන් ලකුණු ලබා ගත්තා. කමිදු 127කදී 102ක් ලබා ගත්තේ 6.3.4.11 වේගය 80යි. ධනංජය 6.1.4.12 77යි වේගය. ඒ නිසා ඉතින් ඊට පස්සේ ගත්තාම බංග්ලාදේශ කණ්ඩායම හරියටම පන්දු අර 10යි ක්‍රීඩා කරේ 32යි කඩුළු 3යි. පන්දු අරගේ වේගය 3.2 ගානේ යන්නේ. ඉතින් කඩුල්ලේ ඉන්නේ නයිට් වොච්මන් තයිජුල් ඉස්ලාම්. ඒ වගේම හසන් ජොයි ආරම්භක පිටිකරුවා ලකුණු 9ක් ලබාගෙන ක්‍රීඩා පිටියේ ඉන්නවා. විශ්ව ප්‍රනාන්දු අනගි පන්දු යැවීමක් පන්දු අර 5යි ලකුණු 9යි කඩුළු 2යි. කසුන් රාජ පන්දු අර 5යි ලකුණු 20යි 1 කඩුල්ලයි. ඔහු පොඩ්ඩක් ප්‍රහාරයකට ලක් වෙලා වගේ කියලා පේනවා. නමුත් විශ්ව ප්‍රනාන්දු තාමත් හොඳින් පන්දු යැවුවා. ඉතින් ඒ වගේම මේ ධනංජය සිල්වාගේ තවත් කියන්නට අමතක වෙච්ච වාර්තාවක් තියෙනවා. ඒ තමයි ශතක 11ක් ලබාගත් ශ්‍රී ලාංකිකයන් අතර වේගවත්ම ශතක 11 ලබාගත් තුන්වන ශ්‍රී ලාංකිකයා බවට පත් වෙනවා. තිලාන් සමරවීර ශතක 11ක් ලබා ගනිද්දී ඉනිම් 84යි. දිනේෂ් චාන්දිමාල් ඉනිම් 87යි. ධනංජය 93යි. මහේලත්
94ක් වෙලා තිනවා දිර්ෂානුත් 94ක් වෙලා තිනවා ශතක 11ක් ලබා ගනිද්දි ඉතින් ඔන්න ඔය වගේ තොරතුරු ටිකක් තමයි පළවෙනි දිනේදී තියෙන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟේ ඉතින් දෙවන දිනේ ඉතාම වැදගත් උදෑසන කාලයේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට එතෙන්දී ලබා ගන්නා කඩුලුත් එක වැදගත්ම කඩුලු ටික ඒ කියන්නේ පිටිකරුවන්ගේ කඩුලු ලබා ගැනීම ඉතාම වැදගත් වේවි ඒකත් එක තීරණයේ වේවි දෙවන භාගයේ කොහොමද හැසිරෙන්නේ කියලා ශ්‍රී ලංකාවට දෙවන භාගයේදී ක්‍රීඩා කරගන්නට පුළුවන් වුණොත් ඒක ලොකු ආශියක් බවට පත් වෙනවා මොකද ආයේ තුන්වන භාගයේ ඉතාම අමාරුයි වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන්න ශ්‍රී ලංකාවට ඒ නිසා කොහොම හරි හැකි ඉක්මනින් ඉතිරි කඩුලු ටිකක් දවා ගැනීම තමයි සිදුවේ යුත්තේ උදෑසනම කියන එක තමයි අපට පේන්නේ තියෙන අපි බලමු දෙවන දිනේදී කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නේ කියලා උදෑසන 9:30ට දෙවන දිනය ආරම්භ වීමට නියමිතයි channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.